නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවිසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවිසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවිසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නත් මේ කුසල ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දිනවල සාකච්ඡා කරගෙන ආපු මාතෘකාවමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ දක්ඛින විභංග සූත්‍ර අට කතාව. මේ අටකතාවට අනුව සිදුකරන හතරවෙනි ධර්මදේශනාව. පහුගිය ධර්මදේශනාව නිමා කරන්ට යෙදුනේ පෞද්ගලික දාන 14 පිළිබඳව කරුණු සාකච්ඡා කරමි. අපි සිහිපත් කළා මේ පෞද්ගලික දාන 14 ත්‍රිපිටකයේ ලැයිස්තුගත කරනකොට භාග්‍යතුන් වහන්සේට පිළිගන්වන පෞද්ගලික දානයේ ඉඳලා පල්ලෙහැට තමයි සඳහන් කරන්න ඕනේ. නමුත් ආනිසංස ගැන කියනකොට පල්ලෙහැ ඉඳලා ඉහළට තමයි ආනිසංස සඳහන් කරන්නේ. එමනම් අපි මේ ආනිසංස පිළිබඳවයි සාකච්ඡා කරමින් හිටියේ. තිරිසං සතෙකුට දෙන දානය අනාගතයේ උපදින ආත්ම සීයක විපාක දෙනවා කියන කාරණාව අපි පැහැදිලි කළා. එතකොට කොහොම තිරිසං සත්තුන්ට දුන්නහමද ආනිසංස ලැබෙන්නේ කියන කාරණාවත් සාකච්ඡා කළා. පෘතජ්ජන දුස්සීලයාට දෙන දානේ මොකක්ද කියන කාරණාවත් සිහිපත් කළා. පෘතජ්ජන දුස්සීල කියලා කියන්නේ
තිසරණත් නෑ, පන්සිලුත් නෑ. මේ ධර්මකාරණා මෙහෙම පැහැදිලි කරහම් තමන්ටත් තමන් දිහාම බලන්න පුළුවන්. මේ ලැයිස්තුවේ මම කවුද කියන කාරණා. සාකච්ඡා කරමින් හිටිය පෘතජ්ජන සීලවන්ත කියන කාරණාව. පෘතජ්ජන සීලවන්ත කියල කියන්නේ අපිට හොඳ කෙනෙක්. හැබැයි බුද්ධාගමේ හැටියට හොඳ කෙනෙක් නෙමෙයි. අපිත් පෘතජ්ජනයිනි. ඒ නිසා අපිට ඒගොල්ලු සිල්වත් වගේ. හැබැයි මේ ශාසනය හැටියට ඒගොල්ලු සිල්වත් නෙමෙයි. පෘතජ්ජන සීලවන්ත කියන්නේ එකයි. තව විදිහකට කිව්වොත් අපි සාමාන්‍යයෙන් අපේ ගමේ ගෙදර කාටවත් කරදරයක් නැති හොඳ මිනිහෙක් කියලා කියන පිරිසක් ඉන්නවා. අපිට පේන්න තමයි කරදරයක් නැත්. කැලේ ඉන්න සත්තුන්ට කරදර කරන්නෙත් නෑ. වැවේ ඉන්න මාළුන්ට කරදර කරන්නෙත් නෑ. ප්‍රාණඝාතයක් කරන්නෙත් නෑ. එහෙම වුණාට මදුරුවෙක් වැහුවොත් මරණවා. කූඹියෙක් කෑවොත් මරණවා. ගෙදරට සර්පයෙක් කෑවොත් මරණවා. දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පොරොන්දුක් නෑ. හොරකම් කරන්නෙත් නෑ. මේවාගේ මේ පන්සිල්ම ගැන කතා කරනකොට දිවි හිමියෙන් කරන්නේ නෑ කියලා පොරොන්දුවක් නෑ. අවස්ථාවක් ආවොත් කරන. එයාට තමයි පෘතජ්ජන සීලවන්ත කියන්නේ. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කොච්චරක් අපිට විපාක දෙනවද? අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. එතකොට ආයුෂය, වර්ණය, සැපය, බලය, පටිභාන මේ පහම විපාක දෙනවා. අවුරුදු ලක්ෂයක් පුරාවට මේ කාරණා පහම එකකින් ලක්ෂ ගාන විපාක දෙනවනි. ආයුෂයත් ලැබෙනවා ආත්ම ලක්ෂයකම, වර්ණයත් ලැබෙනවා ආත්ම ලක්ෂයකම, සැපයත් ලැබෙනවා, බලයත් ලැබෙනවා, පටිභානයත් ලැබෙනවා. එතකොට මේ පෘතජ්ජන සීලවන්ත එහෙම කෙනෙකුට කෑම වේලක් දෙනකොට අපි එයාගෙන් මොනව හරි බලාපොරොත්තු වෙනවන මේ ආනිසංසය ලැබෙන්නේ නැහැ කියන්නකො පින්නතුනි. දැන් දරුවට කෑම දුන්නා කියලා මේ ආනිසංසය ලැබෙන්නේ නැහැ. මොකද ඒ දරුවගෙන් මගේ බලාපොරොත්තුවක් තියෙනවමනේ. අපිට බැරි වුණ දවසක මේගොල්ලෝ අපිට සලකයි. එක මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. තත්ත තිරච්ඡාන ගතේති යං ගුණවසේන, මේ තිරිසන් සතුන්ට දෙනකොටයි මේ කාරණාව කියන්නේ කියලා කියනවා. එතනින් එහාට මේ දාන ඔක්කොටම ගැන මේක සඳහන් කරනවා. ගුණවසේන, ගුණේ ගැන සලකලා දෙනවනම්, උපකාරගසේන, උපකාරයේ ගැන සලකලා දෙනවනම්, පෝසනත්තන් දින්නම් ඉදං නගහිතං. ගුණ වශයෙන්, උපකාර වශයෙන්, පෝෂණය වශයෙන් හරි ගෙදර ඉන්න සතාට දුන්න කියලා ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට පින්නතුනි ඒ කාරණාව එතනින් එහාට පැහැදිලි කරලා තියෙනවා. අනිත් දානවල ආනිසංසත් දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයටම තමයි කියලා. ඒ නිසා දැන් ගෙදර ඉන්න දරුවට අපි ආහාර දුන්න කියලා අපිට ඒ ආනිසංසය ලැබෙන්නේ නැහැ. මොකද වයසට ගියහම මේගොල්ලෝ අපිව බලාගනී, අපිට සලකයි කියන බලාපොරොත්තුවක් අපි ගාව තියෙනවා. අනාගත ප්‍රයෝජනය දරුවන්ගෙන් ලබන්න බලාපොරොත්තුවෙන් තමයි මේ පෝෂණය කරන්නේ, මේ උගන්නන්නේ. බිරිඳට දුන්න කියලා, ස්වාමියාට දුන්න කියලා ආනිසංස ලැබෙන්නේ නැහැ. තව කෙනෙකුගේ දානයක් තියෙන්න පුළුවන් රාගය නිසා. දැන් යම් කාන්තාවක් යම් පුරුෂයෙකුට යමක් දෙන්න පුළුවන් රාගසිතින් යුක්තව. යම් පුරුෂයෙක් යම් කාන්තාවකට යමක් දෙන්න පුළුවන් රාගසිතින් යුක්තව. ඒ අයට මේ ආනිසංසය හම්බෙන්නේ නැහැ.
එහෙමනම් කිසිම බලාපොරොත්තුවක් ප්‍රයෝජනයක් නැතුව අත්හැරලම දෙන්ඩුවනේ. එහෙම දුන්න හමයි මේ ආනිසංසය ලැබෙන්නේ කියන කාරණාවයි මෙතන සඳහන් කරන්න. ඊළඟට පින්නතන සඳහන් කරන්නේ කාමයෙහි වීතරාගී බාහිර තවුසා. කාමයෙහි වීතරාගී රාගයක් නෑ. කාමය පිළිබඳව ඇල්මක් නෑ. අහසින් තමයි යන්නේ දෙහානලාබී තවුසේ. හැබ මතක තියාගණ්ඩ ඕනේ මේ කතා කරපු කාටවත් තිසරණ නැහැ. කෘතජ්ජන දුස්සීල කියලා අපි කියන කෙනටත් තිසරණ බොහෝ වෙලාවට නෑ. එනම් මේ තවුසටත් නෑ. නමුත් එහෙම තවුසෙක් මුණගැහිලා දානයක් දෙන්න ලැබුණොත් අපිට එහෙම කෙනෙක් මුණගැහෙන එකක් නෑ මේ කාලි. නමුත් ලැබුණොත් අනාගත ජීවිත කෝටියක් විපාක දෙනවා. එහෙම තවුසෙකුට කෑම වෙලක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත කෝටියක විපාක දෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතන සෝවාන් මගට පිළිපන් තතාගත ශ්‍රාවකයා මෙන්න තිසරණ තියෙන කෙනෙක් හම්බෙනවා. සෝවාන් මගට පිළිපන් තතාගත ශ්‍රාවකය කෙනෙකුට තිසරණ තියෙනවනම් සෝවාන් මගට ප්‍රවිෂ්ටයි කියල තමයි කියන්නේ. තිසරණ තියෙනවා. කොච්චරක් ආනිසංස ලැබෙනවාද තිසරණ තියෙන කෙනෙකුට කෑම වෙලක් දෙන්න ලැබුණු. අනාගත ජීවිත අසංකෙයියයි. අසංකෙයියන් අප්ප මෙයියන් කියල කියන්නේ. අනාගත ජීවිත අසංකෙයිය. එතට ඇයි එතෙන්ට අප්ප මෙයියන් කියල වචනයක් ආවි. පිනතින අසංකෙයිය කියල කියන්නේ එදා කාලෙ ගණන් කරපු ලොකුම ඉලක්කමනි. එතකොට ඒ ඉලක්කමෙන් එහාට ගානක් නෑනේ. වෙන ගානක් නෑ එතනින් එහාට. එනිසා එතනින් එහාට කියන්න වෙන්නේ ප්‍රමාණයක් නෑ කියල තමයි. එනිසා අසංකෙයියන් අප්ප මෙයියන් කියල තමයි එතන සඳහන් කරලා තියෙන. තිසරණ තියෙනවන. භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලයි ඉන්නේ. ධර්මරත්නයේ සරණ ගිහිල්ලයි ඉන්නේ. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලයි ඉන්නේ. එහෙම කෙනෙකුට දන් දුන්නොත් දුන්න කෙනාට ලැබෙන ඵලය ගැනයි මේ කියන්නේ. එතකොට පින්නතුනි හිතන්නකො කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නව නම් තමන් අවට ඉන්න අයට මොනතරම් ලාභයක්ද කියලා. නිතර නිතර දේශනාවල් වල පැහැදිලි කළා මේ ශාසනයේ ආත්මාර්ථකාමී බව ඉතාම උසස් විදිහට අගය කරනවා. ආත්මාර්ථකාමීත්වය. හැබැයි අපි අර සාමාන්‍ය කියමනට කියන මහාත්මාර්ථකාමීෙක් කියලා. එයා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් කරගන්න කෙනා. සතර අපායට නොයා සුගතියට යන්න පාර හදාගන්න කෙනා. ආත්මාර්ථකාමිය. එනම් හැම කෙනෙක්ම ආත්මාර්ථකාමී වුණොත් හරි කැමති මේ ශාසනය. එකන හැම කෙනෙක්ම තමන්ගේ යහපත උදා කරගන්න. මම මුලින් කිව අපි සාමාන්‍ය හිතන ආත්මාර්ථකාමිය යන මේ කියලා. එතට හැමෝම එහෙම වෙනවනං ඒ හැමෝම ඒ යටතේ පරාර්ථකාමිත්වෙනවා. ඔබ පරාර්ථකාමී වෙන්ඩ අමුතුයෙන් වෙහෙසෙන්ඩ ඕනෙ නෑ. ඔබ කළ යුත්ත ආත්මාර්ථකාමියෙක් වෙන එක. ඔබ නිකම්ම පරාර්ථකාමියෙක් වෙනවා. හිතන්නක අපේ පින්නතුන් උත්සාහ කරනවා නිවැරදිව තෙරුවන් සරණයන්ට උත්සාහ කරලා තිසරණය පිහිටනවා. ඒ පිහිටපු කෙනාට හදිසියේ කෙනෙක් කෑම එකක් ගෙනල්ල දෙනවා. මම බලාපොරොත්තු වනත් නැතත් ඔහු බලාපොරොත්තු වනත් නැතත් ඔහුට ලැබෙන ආනිසංසේ කොහොමද අනාගත ජීවිත අසංකෙයියක් කෑම ලැබෙනවා. කෑමහිගෙන ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, පටිභානය ලැබෙනවා.
අනාගත ජීවිත අසංකේයයක් ඒ පුද්ගලයාට මේ පංචවිධ කාරණාව අඩු නැතුව ලැබෙන්න හේතු වුණේ තමන් තිසරණ සරණ ගිහිල්ල හිටපු හින්දනි. එතකොට පරාර්ථකාමිත්වය වෙනුවෙන් මට කැපකිරීමක් කරන්න වුණේ නෑනේ. මම කරගත්තේ මට යහපතක්. මම මට යහපතක් කරනකොට අනුන්ට යහපත ඉබේම සැලසිලා. ආත්මාර්ථයෙන් පරාර්ථය කරා යන ගමන සම්බුද්ධ ශාසනය තුළදී. කොයි තරං නිර්මල දේතකොට. ඊළඟට පින්නතුනි හිතන්නකු. මේක කොච්චර වටින තැනක්ද කියලා. දැන් අපි කියමු අපේ මංගල උත්සවයක් තියෙනවා. ඒ මංගල උත්සවයට අපි ආරාධනා කරලා තියෙනවා 1001 දෙනෙකුට. 1001ක් අපේ උත්සවයට සම්බන්ධ වෙනවා. මේ 1001න් 1000ක්ම පෘතජ්ජන සීලවන්තයි කියමු. 1000ක්ම පෘතජ්ජන සීලවන්තයි. එක්කෙනෙක් ඉන්නවා තෙරුවන් සරණ ගිහපු කෙනෙක්. 1001 වෙනිය තෙරුවන් සරණ ගිහපු කෙනෙක්. දැන් ඒතර පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් අපේ උත්සවෙන් දුන්නහම එක්කෙනෙකුට දුන්නහම මට හම්බ වෙන්නේ අනාගත ජීවිත ලක්ෂයකට ආනිසංසෙනි. එතකොට ලක්ෂේ 1000න් ගුණ කරාම කීයක් වෙනවද? 0.8ක් වෙනවා. ලක්ෂේ 1000න් ගුණ කරාම 0.8යි. නමුත් අර එක්වෙනියා තෙරුවන් සරණ ගිහපු කෙනෙක්නේ. ඒ එක්වෙනියට කෑම වේලක් දුන්න නිසා මට අනාගත ජීවිත අසංකේයයක. දැන් අර 1000ටම කෑම දීලා ආනිසංස හම්බ වෙන්නේ 1.8යි. අර එක්වෙනියට කෑම වේල දුන්නහම මට ආනිසංස හම්බ වෙනවා 1.140. කොයි තරං ශ්‍රේෂ්ඨද භාගිතුන් වහසේ දේශනා කරපු මේ මග. ලෝක සත්වයාට මොන තරං පිහිටක් වෙන්ඩ පුළුවන් ජීවිතයක්ද මට තියෙන්නේ. නිසරු වෙච්ච, පිළිකුල් වෙච්ච, ස්ථීර නැති, මගමැරිල වැටෙන පංචස්කන්දය. නමුත් මේක හරියට භාගිතුන් වහසගේ දේශනාවට අනුව ජීවත් කෙරෙව්වොත් මම ලෝකයට මොනතරං යහපතක් කරලා මැරිච්ච කෙනෙක් වෙනවද? ඉතින් මේ මැරෙන ටික දවසට ඒ විදිහේ ජීවිතයක් පෝෂණය කරගෙන හිටියොත් නිස්සරණා ධ්‍යාසයෙන්ම සතුටින් මැරෙන්න බැරිද? ද සමහර කෙනෙක් කතා කරනවා මම දානයක් දුන්න ලක්ෂයක් වියදම් කළා. මම දානයක් දුන්න 50,000ක් වියදම් කළා. මම මේ වගේ මහමහ දාන දීලා තියෙනවා. හරි ආඩම්බරේ මිනිස්සු කතා කරනවානේ සමහර අය. නමුත් පින්වතුනි ඊට වඩා වටිනවනේ ඒ ලක්ෂයක් වියදම් කරලා දන් දුන්න මිනිහගේ දානේ මහත්ඵල කෙරෙව්වේ තිසරණ තිබ්බ කෙනෙක් හම්බෙච්ච නිසානේ. එහෙනම් ඔබේ දානය ඔබට මහත්ඵල වුණේ මම තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු හින්දානේ කියලා අපිට හැඟීමෙන් හරි එනවනේ. නැත්තම් මහා දානයක් දුන්නා කීවට එක්කෝ දීලා තියෙන පෘතජ්ජන දුස්සීලයන්ට, එහෙම නැත්තම් දීලා තියෙන පෘතජ්ජන සීලවන්තයෙට. තිසරණ තියෙන කවුරුවත් සමායට හම්බෙලා නැතුව ඇති. එතකොට එහෙනම් තව අනාගතයට යනකොට අපිට එහෙමයි හම්බ නුනොත් අපි කොච්චර ආවාසනාවන්ත වෙනවද? එහෙම නේද? ආන්ගේ හින්දා ලෝකයට යහපතක් කරන්න, ලෝකයේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් තිසරණ තියෙනවා නම් ඔහුට දුන්නහම අනාගත ජීවිත අසංකේය කානිසංස. තිසරණයි පන්සිලුයි තියෙනවා නම් එතනින් එහාට කියන්නේ ඒකම තමා. හැබැයි සඳහන් කරනවා අරට වඩා ආනිසංස වැඩි කියලා. වෙන කියන්න ගාණක් නෑ දැන්. අරයට තිසරණ විතරයි තිබුණේ, මෙයාට තිසරණක් තියෙනවා, සමහරට සිල්පද දෙකක් තියෙනවා. පින්නතර පන්සිල් කැඩුනට තිසරණ බිඳෙන්නේ නෑනේ. ගිහි අයගේ පන්සිල් කැඩෙන්න පුළුවන්. ඉඳලා හිටලා ඇති කැඩෙයිනේ. තිසරණ බිඳෙන්නේ නෑ. හැබැයි සාමණේරයන් වහන්සේ නමකගේ පන්සිල් පදයක් කැඩුනොත් තිසරණත් එක්කම ඉවර වෙනවා.
අන්න ඒකයි තිසරණ සහිත දසසිල් සමාදන් වෙච්ච ඔබ තිසරණ සහිත දසසිල් සමාදන් වෙච්ච පොඩි හාමුදුරුවන්ට වඳින්නේ. ගිහි කෙනා වයසිනුත් වැඩි දසසිලුත් අරගෙන ඉන්නේ. පොඩි හාමුදුරුව වයසින් බාලයි, හැබැයි දසසිල්. නමුත් අර වයසින් වැඩි ගිහි කෙනා පොඩි හාමුදුරන්ට වඳිනවා. හේතුව අපේ දසසීලයට වඩා සාමනීර දසසීලයේ හරි බැරෑරුම් එකක්, හරි සංකීර්ණ එකක්. ඒ හින්දයි අපි වඳින්නේ. අන් ඒ නිසා තිසරණයි එක සිල්පදයකුයි තියෙනවනම් තිසරණ තියෙන කෙනාට දන් දුන්නට වඩා තිසරණයි එක සිල්පදේ තියෙන කෙනා උසස්. දෙකක් තියෙනවනම් තව උසස්, තුනක් තියෙනවනම් තව උසස්, පහම තියෙනවනම් තවත් උසස්. තිසරණයි පන්සිලි තියෙන නිසා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරන්නේ සෝවාන් ආර්යයන් වහන්සේනි. සෝවාන් ආර්යයන් වහන්සේ ගැන කතා කරන්න ඉස්සරලා මෙතන අට කතාවේ කතා කරනවා. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනා, තිසරණ සහිත දසසිල් තියෙන කෙනා. තිසරණ සහිත සාමණේර සිල් තියෙන කෙනා ඊටත් වඩා උසස්. තිසරණ සහිත උපසම්පදා සිල් තියෙන කෙනා ඊටත් වඩා උසස්. උපසම්පදා වෙලත් වත්ත සම්පූර්ණක භික්ෂුව, වත්ත සම්පූර්ණ චුල්ල වග්ග මහා වග්ග පාළි භික්ෂූන් වහන්සේලා විසින් සම්පූර්ණ කර යුතු වත් පිළිවෙත් ගැන සඳහන් කරලා තියෙනවා. මහණ වෙලා විතරක්ම හිටියට මදි, වතත් සම්පූර්ණ කරන්න ඕනේ. පැවිදි වෙලා භාවනාම කළා විතරක් මදි, වතත් සම්පූර්ණ කරන්න ඕනේ. ආදි බ්‍රහ්මචාරීක සීලයයි ආභි සමාචාරික සීලයයි කියලා දෙකක් තියෙනවා. අපි ආරක්ෂා කරන සීලය තමයි එතන ආදි බ්‍රහ්මචාරීක කියලා කිව්වේ. ආභි සමාචාරික කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වත් පිළිවෙත් කොටසක් තියෙනවා. භාවනාවෙන් ඵල ලබන්න නම් ඒ වත් ටිකත් සම්පූර්ණ කරන්න ඕනේ. එහෙනම් උපසම්පදා සීලයේ තියෙන කෙනා තවත් උතුම්. උපසම්පදා වෙලා නිවැරදිව වතත් සම්පූර්ණ කරනවා නම් එයාට දෙන දානේ අරට වඩා උතුම්. වතත් සම්පූර්ණ කරන අතර උන්වහන්සේ විදර්ශනාවත් වඩනවා නම් වත් සම්පූර්ණ කරන භික්ෂුවට දුන්නට වඩා උතුම්. එවන් භික්ෂුවට දුන්නාම විදර්ශනා ඥාන මට්ටමට ඒක දියුණු කරලා තියෙනවා නම් තවත් උතුම්. එහෙමනම් ඊළඟට සෝවාන් මාර්ගයට ආපු කෙනා, මේ කතා කරන්නේ සෝවාන් මාර්ගයට ආපු අය ගැන තමයි. ඊළඟට කතා කරන්නේ සෝවාන් වහන්සේට දුන්න දානේ. සීමාවක් නැහැ. අතන ඉඳලම සීමාවක් නැහැ කතා කරන්න. ඉතින් සෝවාන් වෙලා සකදාගාමි වීම සඳහා උත්සාහ දරමින් නම් ඉන්නේ. සෝවාන් වහන්සේට දුන්න දානේට වඩා සකෘදාගාමි වීම සඳහා උත්සාහ කරන උත්තමයට දෙන දානිය උතුම්. ඒ උත්සාහ කරන උත්තමයට දෙනවට වඩා සකෘදාගාමින් වහන්සේට දෙන දානිය උතුම්. සකෘදාගාමින් වහන්සේට වඩා අනාගාමි වීමේ මගට බැහැලා ඉන්න කෙනාට දෙන දානිය තවත් උතුම්. අනාගාමින් වහන්සේට දෙන දානිය ඊට වඩා උතුම්. අනාගාමි වෙලා නතර වෙලා ඉන්න කෙනාට නෙමෙයි, අනාගාමි වෙලා රහත් වීම සඳහා වීරිය කරන කෙනාට දෙන දානිය අනාගාමින් වහන්සේට දෙන දානියට වඩා උතුම්. ඊට වඩා උතුම් රහතන් වහන්සේට දෙන දානිය. එහෙනම් රහතන් වහන්සේයි පසේ බුදුරජාණන් වහන්සේයි සම්මා සම්බුදුරජාණන් වහන්සේයි මේ තුන් දෙනා වහන්සේට දෙන දානිය මේ ශාසනයේ පරම දක්කිනෙයයි කියලා කියන්නේ. රහතන් වහන්සේගෙන් පල්හැට දෙන දානේ පරම දක්කිනෙය කියන්නේ නෑ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තුන් නමට දෙන දානේ පරම දක්කිනෙයයි. ආනිසංස කියනකොට රහතන් වහන්සේට දෙන දානේට වඩා පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානේ උතුම්. පසේ බුදුරජාණන් වහන්සේට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දානේ සීමාවක්, මායිම, ඵලයක්, ප්‍රමාණයක් කතා කරන්න හැකියාවක් ඇත්තෙම නෑ. පසේ බුදුරජාණන් වහන්සේට දෙනවටත් වඩා සිය දහස් ගුණින් උතුම්. එනං
ලැයිස්තුවට දක්වනකට උඩ ඉඳලා පහලට කියනවා, ආනිසංස දේශනා කරනකට පහල ඉඳලා ඉහළට මේක සඳහන් කරනවා කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ පින්නතුනි, දාන ඵලය පමණක්ම අදහාගෙන දුන්නොත් තමයි වටින්නේ. වෙන ප්‍රයෝජන බලන්නේ නැහැ, දාන ඵලය විතරයි අදහගන්නේ. එහෙම දුන්නොත් තමයි දානය ඉතාමත් ආනිසංස වැඩි ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ. ඊළඟට පින්නතුනි, මෙතන විශේෂයෙන් සඳහන් කරනවා පංචශීලයේ පතිට්ඨිතස්ස තතෝ උත්තරි මහප්පලං, දසශීලයේ පතිට්ඨිතස්ස තතෝ උත්තරි මහප්පලං ආදි වශයෙන් කරුණුකාරණා දක්වගෙන දක්වගෙන පැහැදිලි කරනවා. අර අපි මුලින් කතා කරපු කාරණාව පන්සිල්වල ඉන්නවනම් එයාට ආනිසංස වැඩි, දසශීල් තියෙනවනම් ඊට වඩා වැඩි කියන කාරණාව අටකතාවේ තවත් ගැඹුරට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා තවත් විශේෂ කාරණාවක්. මාර්ග සිතේ ඉන්න භික්ෂුවකට දන් දෙන්න පුළුවන්ද? දැන් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ එතන පලස්තයට දන් දෙන්න පුළුවන්. නමුත් මාර්ගයේ ඉන්න කෙනාට දන් දෙන්න ඒක ලේසි වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් කියනවා දන් දෙන්න බෑ කියලා. මාර්ගස්තයට දන් දෙන්න බෑ කියලා කියනවා. මොකද ඒක චිත්තක්ෂණිකයිනේ. මාර්ග ඥානය කියන එක ඒක චිත්තක්ෂණිකයි. මාර්ග ඥානය පහළ වෙනවත් එක්කම සෝවන් ඵලයේ සාක්ෂාත් වෙනවා. එතකොට ඒක චිත්තක්ෂණිකයි කියලා කියනකොට ඇහි පිල්ලමක් ගන්නකොට සිත් කීයක් පහළ වෙනවද? ඉතින් මේ කාරණාවේ හැටියට හැබෑවටම දන් දෙන්න බෑනේ. එතකොට මාර්ගස්තේ ඉන්න පුද්ගලයාට දන් දෙන්න බෑ. නමුත් දන් දෙන්න පුළුවන් වෙන ක්‍රමයක් මේ අටකතාවේ පැහැදිලි කරනවා. කොහොමද දන් දෙන්නේ කියලා ඒ පුජ්‍ය එවන් උතුමෙකුට ප්‍රශ්නයක් අහනවා. මාර්ගස්ත කෙනාට දෙන්න දානයක් දෙන්න පුළුවන්ද කියන කාරණාව. සෝවාන් ආර් ඵලයේ සාක්ෂාත් කරන්න මාර්ගයට පිළිපන් කෙනා, ආන්ගේ මාර්ගයට පිළිපන් කෙනාට දානයක් දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ආම සක්කා පුළුවන් කියලා අටකතාවේ උත්තරයක් දෙනවා. කොහොමද ඒ සඳහන් කරනවා පින්නතුනි, මේ ආරද්ධ විපස්සක පුද්ගලයා. කවුද මේ ආරද්ධ විපස්සක කියලා කියන්නේ? පටිපදා ඥාන දස්සන විසුද්ධිය, එහෙම නැත්නම් විදර්ශනා ඥාන තියෙන පුද්ගලයා. ආරද්ධ විපස්සක කියලා කියන්නේත් පටිපදා ඥාන දස්සන විසුද්ධිය තියෙන කෙනා කියලා කියන්නේත් විදර්ශනා ඥාන තියෙන කෙනා කියලා කියන්නේත් එක්කෙනාටම තමයි. එහෙමනම් මෙන්න මේ විදර්ශනා ඥාන තියෙන කෙනා දැන් විදර්ශනාව වඩලා විදර්ශනා ඥාන දියුණු කරගෙන ඒ විදර්ශනාවෙන්ම පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාතේ වඩිනවා. පාත්‍රා සිවුරු අරගෙන ගමට වඩිනවා. යම් ගෙදරකට වැඩම කරලා දොර ළඟ හිටගෙන ඉන්නවා. ඒ ඉන්නෙත් විදර්ශනාවෙන්ම තමයි. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පාර යන්න පුළුවන්ද විදර්ශනාවෙන්? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්නතනේ ඉතාම සිහි කල්පනාවෙන්ම තමයි ඉඳලා තියෙන්නේ. අර සඳහන් කරනවානේ අතීතයේ භික්ෂූන් වහන්සේලාට කතා කරන්න ඕනේ වුණොත් කතා කරන්න තියෙන හොඳම වෙලාව භාවනා කරන වෙලාවයි කියලා. දැන් අපේ කාලේ නම් භාවනා කරන වෙලාවේ කෙනෙක් කතා කරොත් එහෙම එක්ක ලොකු ප්‍රශ්නයක්, එහෙම නැත්තම් කතා කරන්න බෑ. නමුත් කතා කරලා තියෙන භාවනා කරනකොට. ඉතින් කෙනෙක් ඇවිල්ලා කතා කරොත් සමහර වෙලාවට කතා කරනවා. හැබැයි අහන ප්‍රශ්නෙට විතරයි උත්තර දෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඉතාම සිහියෙන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා. උත්තර දීලා ආපහු තමන්ගේ කාරණාවයි තමයි ඉන්නේ. තවත් ප්‍රශ්නයක් ඇහුවොත් ඉතාම සිහියෙන් උත්තර දෙනවා. අයි වැඩියෙන් වචන කියන්න මොකවත් යන්නේ නැහැ. ඔව් කියලා කියන්නොත් ඔව් විතරයි. නැහැ කියලා කියන්නොත් නැහැ විතරයි.
ඉද මේ විදර්ශනාවෙන්ම තමයි යන්නේ. ගිල්ල ගෙදරක දොරකඩ හිටගෙන ඉන්නවා. ඉන්නකොට දායකයු පාත්තරය අරගෙන දානි බෙදෙනවා. පිනතින සඳහන් කරනවා ගෙදර කෙනෙක් පාත්තරය අරගෙන කැඳ සහ කැවිලියාදී ආහාර බෙදෙන අතර අන්න ඒ වෙලාවේ මේ මාර්ග සිත පහළ වෙනවා. ඒ විදර්ශනාවෙන්ම නින්නේ. එතකොට දැන් පාත්තරය අරගෙන කැඳ සහ කැවිලි බෙදෙනවා. ඒ බෙදෙන අතරේ මාර්ග සිත පහළ වෙනවා. අන්න ඒ වෙලාවේ දෙන දානය මාර්ගස්ත පුද්ගලයට දෙන දානේ ආනිසංස ළඟා කරලා දෙනවා කියලා කියනවා. ආරද්ද විපස්සක කෙනෙක් තමයි දැන් මේ යන්නේ. කියන විදර්ශනා ඥාන තියෙන කෙනෙක් තමයි පිණ්ඩපාතයට වඩින්නේ. විපස්සනාවෙන්ම තමයි ඉන්නේ. ඒ ඉන්න අතරේ පාත්‍රයට බෙදෙනවා. ඔය බෙදෙන අතරේ මාර්ග ඥානය පහළ වෙනවා. ඒක චිත්තක්ෂණිකයි තමා. නමුත් ඥානය පහළ වෙන වෙලාවේ මෙහෙ බෙදෙනවනි. ආ මාර්ගස්ථයට දන් දෙන්න තියෙන වෙලාව. තවත් ආකාරයකින් මේක සඳහන් කරනවා ආසන ශාලාවේ භික්ෂූන් ඉඳගෙන ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා පාත්‍රයට කැවිලි පෙවිලි බෙදෙනවා. අන්න ඒ අතර වෙලාවෙත් යම් භික්ෂුවත් මාර්ග චිත්ත වීතිවලට එළඹෙනවා. දාන ශාලාවේ හාමුදුරුවරු කොහොම වාඩි වෙලා ඉන්නවා. ඒ ඉන්නෙත් විදර්ශනාවෙන්ම තමයි. දායකයෝ දානි බෙදාගෙන බෙදාගෙන යනවා. ඒ බෙදාගෙන බෙදාගෙන යනකොට එක භික්ෂුවක් මේ මාර්ග චිත්ත වෙයිතිවලට සමාදිනවා. එළඹෙනවා. එතකොට දායකයෝ මෙහි බෙදෙනවා. එතකොට ආන් එතනකොට ඒ මාර්ග සිතේ ඉන්න කෙනාට දන් දුන්න වෙනවා. එහෙම නැත්තම් වෙනම හොයලා දන් දෙන්න බෑ. අපි දන් දීගෙන යනකොට මාර්ග චිත්ත වීති පහළ වුණොත් ආන් අපි මාර්ගයේ ඉන්න කෙනාට දන් දුන්න වෙනවා. එහෙමත් නැත්තම් පින්නතුනි මෙහෙම සඳහන් කරනවා විහාරේ හරි ආසන ශාලාවේ හරි ඉන්නකොට දායකයන් පාත්‍රය අරගෙන ගෙදරට වැඩමවල කැවිලි පෙවිලි පූජා කරනවා. ඒ වෙලාවේ සෝවාන් වෙනවා. ගෙදරට වැඩම කරලා කැවිලි පෙවිලි පූජා කරනවා. ඒ වෙලාවේ මේ භික්ෂුව ආරද්ධ විපස්සක මට්ටමේ හිටියේ හදිසියෙම මාර්ගසිත පහළ වුණා. ඊළඟට සෝවාන් වුණා. සෝවාන් වෙනවා. පින්නතුනි මෙතන සඳහන් කරනවා ඉතින් දෙන්න පුළුවන් කියලා කියන්නේ කියලා අට කතාවේ සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මෙතන කියනවා සෝවාන් මගට පිළිපන් උත්තමයෙකුට දෙන දාණය ආත්ම අසංකේයයක විපාක දෙනවා. එතකොට තවත් තැනක අපි අසංකේය කියන කාරණාව සඳහන් කළා. ඒ තිසරණගත උපාසකයෙකුට කෑම වේලක් දුන්නොත් නැත්නම් තිසරණගත කෙනෙකුට කෑම වේලක් දුන්නහමත් ආත්ම අසංකේයයක විපාක දෙනවා කිව්වා. දැන් මෙතන සඳහන් කරනවා සෝවාන් මගට පිළිපන් උත්තමයෙකුට දෙන දානයත් ආත්ම අසංකේයයක් විපාක දෙනවා.